ටි ධර්මදේශනා තිනපතාශ්‍රවනය කිරීමට අපගේ YouTubeු චනලය සබස්කලයි් කොට ඉදිරියෙන් ඇැති බෙල් සලකුණ කලික් කරන්න. සදධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුළි, බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිල්ළිබඳව අසීමිට දයවින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශස්සනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩ නගා ගණඩට නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙනටත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකි ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතිධරමය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්ව ඇතුළ. මේ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසිනිම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලී පුරාවට මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසර හේතුවේවාකිල ප්‍රාර්ථනා කර පිලතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ ධම්ම පදපාලියයේ බ්‍රාහ්මණ වර්ග සඳහන් වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් අපූරු ගාථරතනයක්. මේ ගාථරතනය පුද්ගලයාගේ මෙලව ජීවිතයේ සෝපත් කරගඩත්. පරලෝ ජීවිතයේ සෝපත් කරග්ඩත් හේතුවෙන විශේෂ කරුණු භාගිතුන් වහස දේශනාකොට වදාන. ඒ කරුණු ගිහි කෙනෙකුටත් පැවිදි කෙනෙකුටත් එල මෙලව දෙකම සාර්ථක කරගන්්ඩ ප්‍රධාන වසයෙන් බලපාන සුවිශේෂි කරුණක් තමයි මේ කාරණාවෙන් පැහැදිලි කරලති අද ධර්ම මාතෘකාව හැටියට යදාගට කල්පනා කළ ගාතා රතනය අසන් සට්ටන් ගහට්ටේහි අනාගාරයහි චූභයන් අනෝක සාරින් අපිච්චන් තමහන් භූමි බ්‍රහ්මනන්ති කියන ගාථරතනය ගාථරතනය සරල තේරුම තමයි ගිහි අය සමඟද පැවිදිදන් සමගද යන දෙපස මේ හැම කෙනෙක් සමගද ගිහි ගෙදර වේවා පැවිදි හෝ වේවා යන් කෙනෙක් ආශා නැති කරලා ඇල්ම නැති කරලා අන්‍යන් සමග හැසිරීම කරල කටයුතු කරනවනම් එවන පුද්ගලයා බ්‍රාහ්මුණය කියල මම කියනවා මේ තමයි ගාතාව සරල තේරම එතට මේවාගේ ගාථරථනය දේශනාකොට වදාලී මොනවාගේ හේතුවක් නිසාද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලී තිස්ස කියල එක තරුණෙක් පැවිදි වුණා පැවිදි වනාට පස්සෙත් නම තිස්ස දැන් තිස්ස භික්‍ෂූන් වහන්සේ ඉතාම උනදුවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ පැවිදි කෘතිය බුදුන් පත් කර ගැනිමින් වතපිළිවෙත සීලය මනාවරක්ෂා කරගැනිමින් ධර්මයේද මනාවීගන කියාගෙන මේ පැවිදි ජීවිතය සාර්ථක කරගණඩ අවශ්‍ය හැම මගක්මු මනාව ප්‍රගුණ කළා. ඉන් පස්සේ උන්හසේ තීරණය කළා පිරිසිෙන්වෙෙන් වෙලා තනියම කාලය ගත කරනින් තමන්ගේ මේ ජීවිතයට හොඳ අර්ථයක් එකතු කරන්න ඩෝන කියලා. තිශ් භික්ෂුව හොඳසිෙනස්සුනක් හොයාගෙන වනන්තර ගතරුණා. කැලේ ඇවිදගෙන යනකොට භික්‍ෂූන් වහසේ දැක්කා තමන්ට වාසය කරන්න ඉතාම සුදුසු කටාරමක් වගේ තැනක් තියෙන. හොඳ ගල් දෙනක් තියෙනවා. සඳහන් කරලා තියන ගල් තල්ලල කියලා. ඉහෙලින් ගල ඉස්සරහට වැඩිල ඒ යටින් කෙනෙකුට ජීවත්වයට නොතිමී ඉඩ පුළහ සුදුසු තැනන. රුණහසේ එතැන ගිහෙල්ල වාඩිය වුනාට පස්සේ. උහසගේ හිත මනාව එකඟ වුණා උන්හස කලපනා කළා මගේ කාරය සම්පූර්ණ කරගන්න මට හොඳම තැන මෙතැන කියලා හැබැ මේ ගල්තල්ල ආශ්්‍රය කරගෙන මේ බූමාටු දෙවී කවාසය කරනවා සදහන් කරන දෙවගන වාසය කරන මේ දෙවගන දවසක් වෙනත් කිසියම් කටයුතකට පිටත්වේලා හ එන්නකුට ඇය දකිනවා මෙතන භික්ෂූන් වහන්සේෙනම කින්නවා ඒ දෙවගෙන කල්පනා කළා සිල්වත් භික්‍ෂූන් වහන්සේ සමඟ මට මෙතන වාසය කරන්න බැර. උන්වහන්සේ දවසක් දෙකක් ඉඳන මෙතැනින් වඩී ව්‍යාපහෝ එහින්දන් වෙනත් තැනකට යන්නම් කළ ඇය වෙනත් තැනක වාසී කළා පහෝ දවන් වහන්සේ ගමට පිඩ පාති වැඩිය පිණිසිරා වැඩිය හම එක දායිකාවකුන් වහස ආරාධනා කළා ස්වාමීන හැමදාම ඔතනම වැඩවාසය කරන්න. අවශ්‍ය සිව්පසේ මම සපයන්නම් කියලා උන්වහන්සේ දල් දංවලඳලා ආපහු අර ගල්තල්ල ලඟටම වැඩියා එදත් මේ දෙවගෙන බලාගනුන් වහන්සේ අපහ වඩිනම. ල්ප එකත් එකටම ගමින් කවුරු හරි ආරාධනා කරන්න ඇති මෙතනම වැඩ ඉන්නගන්න. කමක්ය දිනකීපයකින් උන්වහසේ වඩීී කියල හිතුවා. දවස් පහලවක් විතර ගැතරුුණ දෙවගෙන කල්පනා කරනවා මේ භික්‍ෂුව මේ වස්කාලයත් මෙතනම ගත කර. උන් වහසේ චෝදනා කරන්න විදිහෙකුත් නෑ. ගද සීලයේ බොහෝම පිරිසිටුවන්. උන්වහසට මෙතනින් යන්ඩ කියන්න්න අයිතියකුත් නෑ. නමුත් වවහසේ තන වැඩඉන්න තා කල් තමන්ට තමන්ගේ විමානයට ගිහිල්ල පහස්සුවන් ඉන්ඩ හැකියාවකුත් නෑ. ඇ කල්පනා කලාා මේ භික්‍ෂුවට චෝදනා කරන්න වැඩට ලිවල කදනටුවන කියලා. එතුර චෝදනා කරලා යන්ඩ කියන්න පුළුවන්න්නේ. හිද මේ දෙවගෙන ගිහිල්ලා උන්වහසරර සව්පසයෙන් උපස්ථාන කරඩ ආරාධනා කරපු උපාසිකාවගේ වැඩිමහල් පුතාට ආවේසුණා. ආවේ සේල්ලා හුගේ බෙල්ල අනනි පැතරි කරකුවා ති ඇස් දෙකම එලියට මතිවෙල්ලා. නහයින් සෙමේනවා කටිින් ලේනෝ මේක දැකල උපාසිකව ගොඩා බයලා. බයලා දූගෙන ගිහිල්ල පුතාවසු උපත් කරගඩ හරිවැඩිියලක් හදන්ඩ ලැස්ති වෙනකොට අර දෙවගෙන කියනවා මේ දරවා සෝපත් කරන්න බලිතෝවිල්ලොලින් වැට නෑ. මොහොට අනවින හෝනියන් කරපු කෙනෙති නෑ. මොහුට ආවේශ වෙලාඉන්න මම. මොහෝ සුවපත් කරවඩ ඕන නම් අ ඔබේ කුඩුපග භික්‍ෂුව ලව්වා වැල්මි කෑල්ලක් ගෙරිනගෙනෑ වෙල්මී කැල්ල තෙලට දාලා ඒත් තෙල් අරගෙන මොහොට නශ්න කරවට චරයි මොහ සූපත් කරවට තිනෙන කාරී අර උපාසිකාව කියනවා ඔබ දෙවියක් නෙමේ ඔබ කවුරුනද මටකමක්න ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ භික්‍ෂුව ලව්වා මංලවම ිෂෝගින් වැඩක් ගන්න නේද කියලා සඳහන කළා සිල්වත් ගුණවත් භික්ෂුවක් ලව්වා මම කවදාවත්ම වැඩත් කරගන්නේ නේ. උන්වහන්සේ ලෞ්වා මම කවදාවත් වෙදකමක් කරවන්නේ නේ මේ දරුවවා මැරල ගියොත් මැරල ගියාාව කෙල සඳහන් කළා ඒ අප අවබෝධ වෙන කරුණු කී පි නැතියෙනවා. ඇය මේ ශාසනය ගෙන හොඳට දලවා. භික්ෂූන් වහන්සේ කවුද කියලා හොඳට දන්නවා. මනාව ධර්මය පිළිබඳව අවබෝධයක් තියෙන කෙලෙක්. ඒ ප ලතනි ශාසනය ගැන දන්නවා කෙලෙකි භික්‍ෂූන් වහන්සේ නමක් ලව්වා වෙදකමක් කරව ගන්න කොයිතරන් වරදක්ද කියන කාරණාවයි කලගනා කලා එක වැඩත් ගණ්ඩ වෙනුවනි භික්ෂක් ල වැඩක් ගණඩ සිද්ධුව වෙන. එතකොට ඒ කාරණාවෙන් තමන්ට මොනතරගක්කු සල්සිද්ධ වෙනවන මේ කාරණාව කියනකොට අපි ත මතක වෙන කරුණක් තිෙන්න අපේ ශාසනයේ මහවපාසිකා කුද්ජුදතරා කුද්ජුජතර අඋපාසිකාව දාසිය ඒ වගේ කුදු වෙච්ච කෙනෙනෙක්ක් කුදු වූ උතරා කු ජුදත. ඇයි ඇ කුදු වෙලා එප දෙන්නේ පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන දුරන්නා ඇයි විතරක්නෙම ඒ ගමී මිනිස්සු හැබැ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කිසියම් ආබාධයක් තියෙනවා පාදී එනිසා උන්වහන්ස වඩිනකොට අර ආබාදය නිසා පොඩි කොර බවක් පෙනෙනෙනවා. ඉරි මෑය තරුණයක් වෙලා අපේ ආර්යන් වහන්සේ යන්නේ මෙහෙමන කියලා හඟපාල පෙන්නෙනවා ආගේ අකුස්සල කරමය නිසා කොර වෙලා ඉප දෙන්නේ සිද්ධවවා දාශයක් වුනේ මේ කුජජුත්තර රාජක මාරිකාව කැට ඉපදිල හිටිය එක බුද්දෝත් පාද කාලය මේ බුදදෝත් පාද කාලයේ මේ රාජකුමාරිකාවත්යක මනාව කුළු පගවෙච්ච රහත් භික්ෂණින් වහසනම කිරිය පනදන කුළු පග බව වැඩිවෙෙන්ඩ වැඩිවෙඩ ගෞරෝණීය බව අඩුවෙනවන එපද බයි නැතුවෙනවා ඒක එදත් අදත් කාටත් සිද්ධ වෙන දෙයක්. මේ රාජකුමාරිකාව ජන්තැනක වාසය කරනවාද මේ මාලිගාවට පිඩපාති වැඩිය හම් අ රහත් භික්‍ෂණීන් වහන්සකි සිරි තක් තිබුණා තමන්ගේ යෙහෙළිය වැඩ යෙහෙළියගේ කාමරයට යන එක. එලංගතු බව නිසා නමුත් ්‍රහතන් වහන්සේට එහම බැඳීමත් නැහැ නමුත් කුළුපග දායිකාව සමහරලාට සමවායස වෙද පුළුණු. දි එක දවස වාසය කරන තැනට යනකොට පනසින ඇවිල්ල සූදානන් වෙන වෙලා කැඩපත දිහා වලාගෙන ඇ සැරසෙනවා කැඩපතින් දැක්කා ප්‍රහත් භික්ෂණන් වහන්සේ තමන්ගේ කාමරීට ඇතුන්න කම්මලික මකු තිබුණනා ඇ එනිසා රහත් භික්ෂණන් වහන්සේ කියනවා ඔය ඇඳවුට තියෙන පනවාරන් දෙෙන්න්න කියලා ඇයට සිහි නැතිවුණට රහතන් වහසෙනවක් කොහොමත් සිහයන්නේ ඉතින් මේ වෙලාවේ දැන් උබතෝ කෝටික ප්‍රශ්නෙනෙක් පනාව දීලත් බෑ පනාව නදිත් බ පනාව දුන්නත්මකක් වෙනවද රහතන් වහන්සේ නමකකින් වැඩත් ගත්ත නිසා ඇය සංසාර දීර්ග කාලයක් දාසියක් වෙලා එක දෙනවා. පනාව නදුන්න නොදුන්නලත් කේන්ති යනවා රහතන් වහන්සේ නමක් සම්බන්ධය කේන්ති ගන්නය නිරය උපදිනවා බලනක ප්‍රශ්නි ොචර බරපලද කියල පනාවදී ලත්බ පනාවන්න දිදිපේ හැවයිති නිරයට යනවට වඩා දාසියක් හරි වෙලා උපදින කොහොඳයි වෙන කළුතු දෙයක් නැති නිසා පනාවදිනවා අංගේ වැඩගත්ත නිසා තමයි ඇයි මේ දාසියක් වෙළයිපතිරි. ඔ කාරණාව තවත් පැත්තකට ගැලපෙනෝ. තමන්ටයමක් කමක් කරගණ්ඩ බළුහන් වෙලාවී තමන්ගේ මව්පියන්ගෙන් වැඩගන්නවා කියන එක ඔයිට සාපේක්ෂ කාරණාවක් ධර්මය නොදන්නකොට ජීවිතය කොච්චන අසරණ වවාද. දම්මෝ හවේ රක්කති ධම්ම චාරීකෙන මේ බුදු අදන මනාව වටින්ල මේවාගේ වෙලාට එයි ධර්මය දන්නවන තමන්ට කරගන්න පුළුවහන් වැඩ අම්මට පවර ෑනිි කවදත් තාත්තට පවරන්නෑනි කවදාවත් ඉ දහම නොදන්නකටට කොච්චර වැඩ පවරනවාද සමහරලාට දන්නෙම නැතු අම්ම තාත්තක් ගෙදර වැඩ කරනයි බෞට පරිවර්තල විවා සමරලාට එක්ක යන්නේ දරුව බලාගන්නටෙලා පහසුවට නමුත් මාසයක් දෙකක් කල්ල යන්නකොට අම්ම ගෙදර සියලු කටයුතු කළ යුතු කෙනා බවට පත්වෙන තාත වත්ත පිටියේ බලාගන්න කෙනා බවට පත්වවා තාත ඉඩංගොල මුරකරුව වෙන අම්ම ගෙදර සේවකාව බෞට්ට පත්තිෙනවා දරෝරැකනක් චාන්ටයනවා. හරි සියුම් තැ ප්‍රඥ්ඥාව නැර්ත බේරෙන්හුඟක් කමාරුතයෙන්. ධර්මය දර්නවන සිහය පිහිටලා වැඩ කරනවන ඒවාගේ සියුම් තැන්ගොලිින් බේරිලා තමන්ගේ සසරට කොයි තර සාධහරණයක් කරගණඩ පුළුවහන්ද. යහපත කර ගන්නඩ පුළුවහන්ද. දර්මයන දන්නකට හරියටි අතරමංගෙනවා. ධර්මය දන්න මේ උපාසිකාව කැමතිනෑ අ සිල්වත් භික්‍ෂුව ලෞ්වා වැඩත් කරට. ඒකයි කියන්නේ මොහු මෙතනම මැරුණත් මං උන්න්නවහසේ ලව්වයි වැඩි කරවන නෑ. ඉළකට දෙවතාවී කියනවා එහෙමටං පෙරුම්කායන් කුඩු ටික කරගෙන ඒ භික්ෂුව ලව්වා මොහුට නස්න කරවන්ට. පෙරසේම සඳහන් කලා ොහ මැරල ගියත්මන්ගේ වැඩි කරන්නේ කියලා නැවතදවත වී කියනවා ඔබට ඒ අතක් බැරිනං ඒ භික්ෂෝ ෝබය ගෙදරට වැඩියහම උන්ුවහස්සගේ පාදෝවනය කරන පැන්ටිකාරගනය මොහුගේ හිසට ඉස්වාන්න කියලා ඇඒ පැන්ටිකාරගන මහගේ හිසට හිට හාකීවා උන්හසගේ ෆයිදෝනක කරපු පැටිගන. පසය ආාධනා කලා අනේ ස්වාමීණී මේ පාදෝනය කරපු පැන්ටික මඟපුතාට ආශිර්වාද කරලා හිදි කියලා. ඉති උන්වහන්සේ වැඩෙක් කළ ඒත් එක්කම දේවතාවිය දරුවත් හැරිය. ඔහු සුව පත්වනා භික්‍ෂූන් වහන්සේ දංවලඳලා දායිකාාවට අනුශාස්සනා කරලා ආපහු තමන් වාසය කරන තැනට වැරිය. අන්නේ ස්ථානීයට වඩින්න හදනකොට අර දෙවංගෙන එතැන ඉඳලා හාමුදුරුවන්ට බනිනවා වෙද කියලා හාමුදුරුවහනවා මට එහෙම කියලා බනිින්ඩ ඔබ කවුද්ද ඇ කියනවා මම තමයි මේ ගල් තල්ලට අධිපති දෙවංගෙනෙන එතොට මම කරපු වරදම කනද ඇයි වරදක් කලේම නැද කෙල්ලෙවා හ උපසමපදා ච්ච දවසීන්දලා තමන්ගේ ජීවිතයේ ආවර්ගනය කරලා කියනවා සීලයට කැලලක් වන කිසිද බම කවදාවත් කරලනෑ කියලා ඇ අහනවා මතකම නැද්ද උහස කියන නෑ මතක නෑ ඇයි ඔබට මතක නැද්ද අ උපාසිකාවගේ දරුවගේ හිසේ පැංමකිරවා ඒක ඔබ කරපු එදකක් නෙමේ දහුසූප. උන්වහන්සි කලපනා කළා මෑ මොනුව කියනවද. උන්වහන්සේ ඒවෙලාවෙ තමයි කල්පනා කළේ මිච්චර කාලයක් මට චෝදනාවක් කරගඩ හැටියක් නැතුව මෑය බලාගෙන ඉදලති. ඒකනෙ මට සීලයෙන් චෝදනාවක් කරන්න හැටියක් ඇයට තිබුණ නෑ දෙවගනක් වෙලත්. මේ තරන් පිරිසිදුව සිල් රකින මට වරදක් උපද්දවල චෝදනා කරන්නයි ඇයිමි ෑැස්ති වෙලා තියන්නේ. කියලෙකට හාමුදුනට ඇතිවුණේ පුදුම සතුට. කිසිම ආකාරයකින් දෙවියකුටවත් චෝදනා කරන්න බැරිතර බොහොම පිරිසිදු සීලයක් වන් වහසරකිෙන. ඒ නිසා මේ සීලයේ පලුදු කරවලා චෝදනා කරන්න දිව්‍යාංගනාව බලාග නිදලතියෙන. අන්ගේ තමන්ගේ සිල්වත් බව පිළිබඳව ඇති වුණන ප්‍රීතිය පදනම් කරගෙන ඒ භික්‍ෂූන් වහස රහතුනා. එතට මොන තරං නිර්මල සීලයක් උන්ව වහන්සේ මෙතෙක් කල ආරක්‍ෂා කරල තයීමද. දෙවියකුටත් බෑචෝදන කරන්නට වස්කාලිත් නිම වුණ උන්හසේ එතනින් පිටත්වෙ ලාපපු විහාරයට වැඩිය භික්‍ෂූ වහන්සේලා උවහස ැ උන්වහස වාසය කරපු තැන ගැන ඒවගේ මෙතැන්ට වෙලා ඉඳගෙන මහනකම සම්පූර්ණ කරගත්තා ද කියලා පශ්නයක් කැහුවා. උන්වහන්සේ අ භික්‍ෂූන් වහන්සේලට ඒ ගදතල්ල වාසයකරපු කාලි කතාව මුල ඉදරක. එතකට භික්ෂූන් වහසල අහනවා නිරපරාදේ ඔබට චෝදනාවක් ඇ විසින් ගොුණු කරනකොට ඔට ඇය සම්බන්ධීෙන් දේශ සිතත් පහල උනේ නැද්ද කියලා. උන්වහස කියනවා අල්ප මාත්‍රීක දේශයක් මට හි පිදුනේ නෑ. මට සතුට ඇති වුණා මගේ සීලයේ පිළිබඳව දෙවීකුට වරදක් කියන්න ඉතිරු වෙලානය කියලා. මට ඇය ගැන කේන්තී පුදුනේ නැහැ කියල කියනකට පෘතජ්ජන ස්වභාවයම කක්ද වරදක් නැතුූ චෝධන කරනකොට කේන්තියන. මේ භික්ෂූන් වහසල බදුජාණන් වහන්ස ගාවට ගිහිල්ල කියනවා ස්වාමීණී මේ භික්‍ෂුව රහත් වෙලා නැතුව තමන් රහත් උුණ බව පෙන්නන්න හදනවා කියලා. එමට කේන්තිගන කියලා. භාගිතුන් වහසසි දේශනා කලා මහනිනී හැබැවින්ම මගේපුතා රහත් වන බව පෙනිනඩන මේ හදලනෙ උවහස රහත් වෙලාමයිඉන්න කියලා. ඒ බාගිතු වහසසිදන්නවා. ඒ කාරණාව දක්කොමින් තමර අර ගාථරතනය සිහිපත් කළේ. අසංසට්ටන් ගහට්ටේහි අනාගාරයෙහි චූභයයි. අනෝකසාරින් අපිච්චන් තමහන් භූමි බ්‍රහ්මණ. මොකද පිනතුර මේ අසංසටටන් ගහට්ටේහි අසසට ගිහි ඇය සමඟද පැවිදි අය සමඟද සසර්ගයක් ැ. මොකද මෙතන සංසර්ගයක් නැති කියල කියන්නේ. දස්සන සංසර්ග, සවන සංසර්ග, සමුල්ලාප සංසර්ග මේ අදිවසින් සංසර්ග කීපැක්තියෙනවා. මොකක්ද දස්සන සංසර්ගය කල කියන්නේ. දස්සන සංසර්ගය කල කියන්නේ, ඉස්ත්‍රීන් වේවා, පුරුෂයන් වේවා, දකින දේවල් පිළිබඳව ඇල්මක් උපදවාගෙන ඒ සම්බන්ධයෙන් කැමැත්තෙන් කටයුතු කරනවා. එකට කියනවා දස්සන සංසර්ගේ දැකීමෙන් උපදින කැමත්ත. සවන සංසර්ගය කියන කියන්නේ. ස්ත්‍රීන්ගේ වේවා පුරුෂයන්ගේ වේවා හඬ අහල සතුට වෙනවා.ැ අපි කෙනෙකුට කැමතිනන් අප කෙනෙකුට ප්‍රියයින්න ඒ පුද්ගලයාගේ හඬ හඩ අපි හරි කැමති කොහේ නවත් ඒ හඬ ඇහෙනනන් අපි එතින්ට වහාම් ඇදිලයනවා. ඒ හඬ අහන්ඩ හරි කැමති. දැවටේඒ හඬ අහල සතටුවෙන එකට කියන්නේ සවන සංසල මුලින් ඇහෙන් දැකල සතටුවේෙනවා ඊළඟට කනින් අහල සසට වෙනවා. එදට මේ සමුල්ලාප සංසාජජකය එල කියන්නේ විශේෂයෙන් පහැලි කරනවා මේ ස්ත්‍රීෙන් වේවා පුරුෂයන් වේවා තමන් කැමති අය මනගැහීමෙන් ඔවුන් සමඟ කරන අල්ලාප සලලාපය තම ඉතාම කැමති ස්ත්‍රී පුරුෂයන් මුණගැහුුණහම ඔවුන් සමගහග වෙලාවක් කතාකර කරඉන්න හරි කැමති පුරුෂයන් ස්ත්‍රීෙන් එක කතාකර කරන්න කැමති ස්ත්‍රීෙන් පුරුෂයන් එක කතාකර කරන්න කැමති ගේ කතාව තුළ ඇතිවෙන සතුට රාග නිශ්්‍රිත ඒ සතුටට කියනවා සමුල් ලාප සංසාගක කියලා. ඊලගන මෙතන සඳහන් කරනවා තවත් එක සංසර්ගයක් පිළිබඳව සමභෝග සංසගග. ස්ත්‍රයෙන් වේවා පුරුෂයන් වේවා. ඔවුන් සමඟ අපි කියන වේ ඒ ඒ අයගේ ඇඳුම් පැළඳම් සමහරයි තමඟ ප්‍රිය කරන ස්ත්‍රී පුරුෂයන්ගේ ඇඳුම් පැළඳම් ඉසිපර්ශය කරන හට කැමැති. ඒ ඇඳුම් පැළඳම් තියාගන්න හැර කැමති ඔවුන් පරිහරණය කරන බාණන්්ඩ පොතක් වේවා පැනත් පැන්සලක් වේවා වලල්ලක් මාලයක් වේවා තමන් කැමති කෙනා පරිහරණය කරන දේවල් ළඟතියාගෙන ඉන්න පුදුමහාකාර සතතිට. එක බොහෝම කැමැත්තෙන් කරන දෙයක්. අන්ගේ කාරණාව තමයි මෙ තුන්වෙනියට දක්වන එ හතරවිෙනයට දක්වන සංසරගය. අවසාන එක කාය සංසර්ක තමන් කැමැති පුද්ගලයාගේ අතින්ගල්ලනයක ඇඟෙන් අල්ලන එක ශරීරයේ ස්පර්ශ කරන එක මේක ටිපයෙනවා කාය සංසර් කියලා. එතොට සංසරද පහර් මෙන්න මේ සියලු සංසර්ගෑන්ගෙන් ඇත් එච්ච පුද්ගලය. ඒ පුද්ගලයා ගෑ තමයි සඳහන් කරන්නේ ගිහි අයන් සමගද පැවිද්දන් සමග දෙ යන දෙපක්ෂයේ සමගම සංසර්ගයක් නැති ගිහි පැවිදි කවුරුවත් සමග එහෙම සමී පැසිරක් නැති. ඉළට සඳහන් කළා අනාගාරය හිචූ භයන් අනාගාරී කිය කියන්නේ ගහට්ට නම් ගිහි ජීවිතය වාසය කරන එක ගහට්ට ජීවිතය එම තැඟත් කියන ගෘහස්ත ජීවිතය එදට ගිහි ගෙදර ජීවත්වෙනයට යෙදරාධිපති අඩිකිනක් ගෘහපතිය කියලා. එතර ගහටට ගෘහ කටයුතු කරගෙන ජීවත්වෙන අය වෙලලාම් කරනවා රැකී රක්ෂා කරනවා කොමරු ගොවිතැන් කරනවා මෙන්න මේආදී වශයෙන් ධනය උපයගන්නට පංචකාමයෙන් පොහොසත්වෙන්ට පංචකාමය පිළිබඳව බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරන ජීවිතයට කියනවා ගහට්ට ජීවිතය කියලා මොනෝඩද පංච කාම කියල කියන්නේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීලය මේ වට මොනවදප කියන්නේ පංච ඉන්ද්‍රයේ කියලා මේ ඉද්‍රියෝ පස්ස දෙනා මොනවටද කැමති ඇහැ කැමති රූපවලට කන කැමති ශක්්දවලට දිවකැමති රසයන්ට නාය කැමති සුවන්දට ශරීරයේ කැමති සුව පහසු සැතට එතට මේ ඉන්ද්‍රියන් පස්ස දෙනාගේ කැමැත්ත ඒකට කියයනවා පංච කාම කියන කැමැමතට මේ පස් දෙනාගේ කැමැත්ත පංචකාමය එතවට මේ ලෝක ජීවත්වෙන හැම කෙනෙක්ම මේ පංචකාමයට කැමති නැත්්ද පංචකාමයට ඇලිල නැත්්ද පංචකාමයට බැඳෙන නැත්්ද සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් මේ පංචකාම සම්පත් හරිහැරණය කරවා. උතුම් ආරය මාර්ගයට ප්‍රවිශ්ඨ වෙලා නැති නිර්වාණාවබෝධය මනාව ලබල නැති පැවිදි කෙනෙකුත් එදිනෙදා ජීවිතේ මේ පංචකාමයයේ බුක්ති වෙඳිනවා. නමුත් භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ වහ වහා ඒ කාමයන්ගෙන් පත් එ කියලා. ඒ මොකටද මේ සංසාරෙන් මිදෙන්න්න කැමතිනයි ඒ පංචකාමීෙන් මිදෙනිනම ුවම නානසා. මේ ලෝකට ආපු සමහරායේ තමන්ගි ජීවිතයේ මනාව සැලසුම් කරනවා. ඒ කොහොමද සැලසුම් කරන්නේ ශ්‍රද්ධව සීලේ නිරන්තරයෙෙන් තමන්තුලු ගොඩනගා ගැනවා. ඒ වගේම නිරන්තරයෙන් මනාව බනාහනෝ නිවන් මාර්ගයේ පළවිනි පියවර සෝවාන් ආරය පලයේ. යම් කෙනෙක් සෝවාන් වෙඩ බලාපොරොත්තුවක් තියෙනවන ඒ සඳහා උත්සාහ කරනවන්න ඒ පුද්ගලයා සම්පූර්ණ කළ ේුතු අනිවාර්ය අංගවලින් එකක්මකක්දද බනාහන්නේ කළ අනකන සඳහන් කළේ සමහරල් බ්‍රහ්ම තලවල අරූප තලවල සෝවාන් වෙන්න බැහෙන ඇයි සෝවාන්වෙන්න බැරි බනාහන්නනේ ඒ කාරණාව විශේෂයෙන් ධර්මය සඳහන් කරනවා සෝවාන් වෙන්ඩනම් බනාහන්්ඩ මෝන කියලා එතුර ඥානවන්තයා මේ ලෝකට ඇවිල්ලා තමන්ගේ ජීවිතය හොඳට සැසුම් කරනවා ඇයි සැසුම් කරන මම මෙහාට ආවි ඇයි කියන කාරණාව මනාව තේරු නරගන්න නිසා ඇත්තට ම අපි මෙිහාට ආවිය ඇයි මේ කරකර ඉන්න දේවල් කරන්න ද අපි මෙහයාාව අපි මේ එකකටවත් නෙමේ මෙහෙයාාව අපි මෙහෙ ඇවිල්ල ඉන්නේ මදිවෙච්ච පිං සමපපුර්ණ කරන්න.ඇයි කාලයක් සක්විතියල්ලා හිටපුවායි මේයක්කොම භාගිතුන් වහසේ ගෙරීන් ගරෑනක් දිහා බලාගෙන කරපු ප්‍රකාශය අහලතියෙනවන ගෙරීන් රෑනක් පාරමාරුවෙනවා ගෙරී ගැන කූමින්ටන කොඩෙයි කමිට තමයි ගෙරී ගැ විශාල කූමිරෑන පාරහර ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කූමිරයන දිහා බලාගෙන සිනහවක් පහල කළා ඒක දැකල හාමුදුරු රහනවා ස්වාමීන යැයි සිනහ පහළ කළේ කියලා. මහනිනී මෙ ගෙරීන් අතර සක්විති නොවිච්ච එකනෙ කතයකිවා. කූමි දිහත් බලල්ල එහෙම සඳහක් කල න අපි සකවිති නොවනයද මේ සංසාර කොයි තරං සකකිති වෙලා ඉපදින ඇත. මේ සංසාර ගමනි කොයි තරං ඔබත් මමත් බඹලොව ඉන්න ඇත්ද මේ සංසාර ගමනි කොයි තරං අපි දෙව්ලොව හිටිය ඇද සකවිති බවන් මිදිල බඹලවෙ ඉපදෙනවා දෙවලොව ඉපදෙනවා. බඹලෝ වාසේ කරන් අපිගාවදිවිච්ච කුසල ශක්තිය මදිවන නිසා අපි බඹලවින් දෙව්ලොරදෙනවා. කුසස්ම දි්‍ය තලවලති බිච්චය දිව්‍ය සැප වින්දනය කරලා ඒ දෙව්සප විඳිල්ල තරන් ප්‍රමාණවත් පිනඉවරුණාට පස්සේ ඊට පල්ල හැදිවිය තලකටනවා. එහෙම පහලට 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 ඇවිල්ල පල්ල හැමදිව්‍ය තලත් ඉන්ඩ පින් මධදිවෙච්ච නිසා තමයි. මනුස්ස ලෝකට ැවිල්ලිතින්නේ. ඒ මොකටද මගෙන් වැයවුන කුසල් තික ආපහු රැස්කරගෙන හිටපුතැන්ගොලට ආහිත්‍යයන්ට. ඒකටයි මෙහේ නමුත් මෙහෙ ආවට පස්සේ වැයවුන කුසල් එකතු කරන එකද මිනිස්සු කරන්නේ තියෙන කුසල ඇත් වැෑකරගන්න ආපහු එකතු කරලා පුරුවණවට වඩා ික්තිවර කරවා ඒ ඉවර කරන එක තමයි මේ මනුස්සලෝගි කරන්න. මේ බුක්ති විඳනිනේ පෙර පින්නන්නේ. පෙර කරගත්ත කුසලයයි මේ බුක්ති විඳන්නේ. ඉති බුක්ති විදිනකොට ඒ පි නඉගර වෙනවා. හැබැයි ඊට වඩා හමම කරන්න පුළුවහන් තැනක් මනුස්සලෝකි. බෑවෙනවට වඩා වේගෙන් හම් කරන්න පුළහන් ැන මේ ජීවිතය ඉඳගෙන අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගැනකට හම්බ කරන්න පුළහන් වැඩපිරි වෙලක් කවුද කියලදුන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි ඉන්න ඒ හම්බ කිරීමේ නෙමේ අපි උදේ ඉද රෑවෙනකන් මහන්සේවා සමහරයි රෑන්ඳල එලි වෙනක නුත් මහන්සේවා සමහර යව්ු වේලි වේලි කාලිකට මහන්සේනවා සමහරයි වැස්සේ තෙමි තෙමිට මහන්සේ වෙනවා. සමහරයි කාරරියාලික පුටුවක ඉඳගෙන පැයාටක් තිස්සිමාන්සය. මේ මහන්සේලා මහන්සේලා හම්බ කරගත්ත දේවල්ලලින් එක සත විසිි භහක්ව ඊළඟ ජීවිතයට ගෙනියන්න පුළුවන්ද. ජීවිත කාලෙයක් තිස්සේ පුළුවහන් කාලි කරගත්ත ඔක්කොම දේවල් මෙහෙදාලා එටෙක් මම හෝදල කවල පොවල පෝෂණය කළ සතපෝහූ මගේම වෙච්ච ඇඟත් මෙහෙදාලා මම දවසක මෙලොවින් යනවා. අනි කිව්ුවන මේ මම මම කියාගෙන හිටිපු මේ ඇඟත් දාලාය. එදර ඊළඟ ජීවිතයට මොනවදරන් යන. මෙලවින් ගෙන එන කිසි දෙයක් නෑ ඉළඟ ජීවිතයටට. එමනම් මට මොනවද මගේ සන්තක මාධ්‍යක එට තියෙන්නේ. කල්්‍යානහන්වා පාපකන්වා අස්සදායාද වූ භවිස්්මීති. මගේම දායාදය කරුණේ කුසල් සහ අකුසල තමයි මට අරන් ගන්න ති. එතට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාගත ජීවිත කෝටි ගානක් සුවපත් කර ගැන්න මෙලවින් ගෙනියන්නද හම්බ කරන්න කෙලකුසල්. ඒ හම්බ කිරීම කරන්න බුළු හම්ිලෝදදිමට. මෙම දක්කින විවන් සූතරයෙන් දධනය ගැන භාගිතුන් වහසේ බහෝ කරුණු දේශනා කළා. බුදු නොවිච්ච සමහරයින කියන්නේ නිවන් දකිට ධානය ඕනිි නෑ කියලා. හැබැයි සෞකෙලෙස් නසපු සර්වඥයන් වහන්සේ දේශනා කරන්නේ නිවන් මගේ පළවිනි පියවරදාානය කියලා. තේනිසා බොහෝ කරනු ළඟ ධානය මුල් තැනගත්තා තරේද පුුණයක්ක් ක්‍රියා ගැන කතා කරන කොට අපි දානසීල භාවනා කියල පටන ගන. දසදානවස්තුව ගැතාළ මුලින් කතා කරන්නේ දානය ගැන. සතරසංග්‍ර හවස්තුව ගැන කතා කල මුලින් කතා කරන්නේ දානය ගැන. එතුට දක් කියෙන විබංගි කොහොමද සඳහන් කෙලි දක්කින විබංධ සූත්‍රයේ පල්ගෙලික දාන දාහතරක් දේශනා කරනවන්නේ. එහි අවසාන කාරණාව මකරදද තිරිසං සතිකුට කෑම දෙරනික තිරිසෙනෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත කීයකින් මගේ බඩිගිනි වේදනානනි මෙෙනවද අනාගත ජීවිත සීයක් බඩිගින්නේ ඉන්න වෙවෙන්නේ දුස්සීල මිනිහෙකුට කෑම දුන්නාම අනාගත ජීවිත දාහක බඩිගිනිි වේදනන් වෙනවා. තදජන සීලවන්තයකුට කෑම දුන්නහම. අනාගත ජීවිත ලක්සේක බඩිගිනි වේදනැනෙ වෙනවා. ආහසින් යන්න තවසකුට කෑම වේලක් දුන්නහම. අනාගත ජීවිත කෝටි ලක්සයක් බඩිගින්න ඉන්න වෙන්නේ නෑ. තිසරන තියෙන කෙනෙකුට කෑමවේලක් දුන්නහම. අනාගත ජීවිත අසංකේයක් බඩිගින්න ඉන්න වෙන්නේ නෑ. තිසරනයි පන්සසිලී දෙකම තියෙනවනං අනාගත ජීවිත කීයක් බඩිගි නිවේදන නිමෙනවද තියෙන්ලෙක ධර්මය සඳහන් කරලනේ. ඇයි සඳහන් කරලා නැත්ති අසංකයියට වඩා ලොකු ඉලක්කම කතා කරන නැතිහිද. නො තිසරන තියෙනෙ කෙනෙකුට දුන්න හම අසංකීයක් නං තිසරනයි පන්සිලි තියෙන වන ඊට වඩාහුංඟ ෙදී. එරි කාරණාව ලොව තුතරා බුදුරජාණන් වහන්සිට පූජා කරන පෞද්ගලිකදානයලක්වා මිස්සරහටයනවා. එතට මම සඳහන් කළා අනාගත ජීවිත කෝටි ගානකට හම්බ කරන ක්‍රමයක් මේ බුද්ධාගමී කියල දීල තියනවා කියලා. තිසරන තියන එක පුද්ගලිවුට කෑමවේලක්දීල. නිවන් දකින තුරු මග සංසාදී උපදින්තාක්. අසංකීයක් කාලය උපදිනවනන ඒමුළු කාලෙම බඩින්න ඉඳවෙන්නේ නෑන හිතිපට. එතිකොට හා ආහාර දන්දුන්නහම අන්නදූ බලදූ හෝතයි ආහාර දුන්නහම මොනවද ලැබෙන්නේ කෙටියෙන් කියන්නේ බලය ලැබෙනවා කියලා. නමුත්තේ කට්ටකතායි විස්තර කරනකොට කියනවා ආවිුෂය ලැබෙනවා වර්ණය ලැබෙනවා සැපයේ ලැබෙනවා බලය ලැබෙනවා ප්‍රඥාව ලැබෙනවා මේ පංච විධ කාරණාවක් හම්බ වෙන්නේ ආහාරය නිසයි. එනම් තිසරන තියෙන කෙනෙකුට ආහාරවේලක් දුන්න හම මේ කාරණා පාහහින් මාසංකයක් ලැබෙනවනේද. එදට වෙන ක්‍රමයක් මේ ලෝකයේ වෙන කිසිම ක්‍රමයක් තියෙනවද සංසාරරි අනාගතයයට එහෙම හම්බ කරන ක්‍රමය. අන්න ඒවාගේ තමයි. දසදාන වස්තුූම දී ගත්ත හම. නැවත නිවන් දකිනති රූපදින සංසාරී මට අහවල්දී අඩුයි කියල දෙයක් නෑ. බුදු දහම තියෙන කාලික. ලබන්ඩ පුළහන් ඩං ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය. ඒ මේක මේ ලෝකෙ මොනතරන් උත්තරීතර ජීවිතයක්ද. පින්නතින රං රිදී මුතු මැනිික් ගොඩවල් ගහල හැම්බත් තැනම විසුරෝල දාලා තියෙන තැනකට. අත්දෙක නැති මිනිහෙක් කියයනවා. තෙට ගා කියලා අධදෙක නැති මිනිහට වැඩක් තියෙනවද. ඔට මැනිෙක් අහුලන්නට බෑ ඕට රත්තරං අහුලන්ඩ බෑ ඕට දියමන්තිය හුලඩන්න බෑ. හැබැයි අතපාය දෙකව තියෙන මිනිස්්වෙතෙන්ට ඇති තරණ අහුලලා පුරුවගන්නවා. බුදුධාන්තරයක් ලැබල්ල තියෙන වෙලාව. සීලයේ මෝලික කරගෙන යමෙක් ගුණධරම සමපූර්ණ කරගන්න නැත්තා. භාගිතු නොහසගේ උපදේශයට කීකරවෙන්නේ නැත්තන් අද දෙක වනත මිනිහෙක් කැටට කියන්නන්නේ. මද මේ තුනුරුවන් පදනම් කරඩෙන කොයි තරන් පින් කරන්න පුළොහඳ. සතරාපායෙන් බවිදෙන්න්ඩ වැඩකරන්න මොන තරං අවස්ථාව තියෙනවාවද. ඒ අවස්ථාවක් ප්‍රයෝජනෙන් නොගෙන පංචකාමයේ අන්ද වෙලා සැලස්මක් නැතුවූ මේ ජීවිතයේ විතරක් සෝපත් කරගන්නඩ දඟලල්ලා දඟල්ලා මෙරල යන බිනිස්වනේ දපිය අතර වැඩ. මම නිතරම කියන්න ඒ එකයි පිනක් දහමක් කරන්ඩ යම කියල කියහම මේ කාමෙන් අධද වෙච්චි මිනිස්සු කියන්නේ පුළුවහන් උනොත්තේන කියලා. එහම නැත්තන් එඩ බලන්නන් කියලා. එහම නැත්තන් කියන්නේ එන්ඩනම් කැමති කොහෙදා අපිට හරියට වැඩෙන කියලා. කවත් දේගොල්ලන්ට නිමාඩුවක් ලැබමිණි. කවදදේගොල්ලට බිවේකයක් කම්බවෙේ. වකුගඩුව දේ වෙලා අක්මාව ඉදිමිලා පිළිකාව හැදිලා ලෙඩ හැදි තැන්පත් වෙච්ච දසට තමයි දෙගොලන්ට විවේක තියන්නේ. නමුත් එදාට මුකුත් කරන්න බළුහන්ද. එදාට කරගැන්්ඩ බැරිවිවෙච්ච දේවල් ගැන කල්පනා කරර කඳුඩුවක් කරන්න විතර පුළුවන්කමතිීම. තමන්ට වඩා අල්ලාබාල ඇත්තුඟක් පින් කරනවා. තමන්ගේ වයිසි පින් කර ගත්තා අයේ. අර ෙඩ ඇඳීම ඉඳගැන එය ලෙඩවෙලා. නමත් ගොඩක් පින් කරලා. ලෙඩ්ඩු එකතු වෙලා කතා කරනකොට කියනවා මටනන් කවද මැරුුණත් කමක් නෑ. මගේ ජීවිතයේ ම මේ මේවාගේ පින්කන් කරගත්ත කෙනෙ. මං අවරුදු මෙච්චරක් සිල්ගත්ත කෙනෙ මං මේ තරන් විවිධ වූ දන්දුන්න කෙනි ඒය පුද්ජලයාගේ කතා වහගෙන මොකවත් කරගත්ත නැති මිනියා හිත ඇතුළෙන් කොච්චරානමද. ඔහු එච්චර කරගත්තකොට. මමන අද කර ගත්ත කියලා සැලස් මත් නැතුව මේ ලෝකිට ආ අප කෙනා මේ පුංචි කාලයෙක් මේ ජීවිතයේ පෝෂණය කරන්නට රෑ දවල් දෙකම කැපපෙරලා නිකන් හිතල බලනනේ දවසකට පැෑවිසි හතරක් ගෙවිලායනවා කොයි පැවිසි හතරය ඇතුළේ තමන් වෙනුවෙන් කැපවු පැකීයක්තිේ නවද කියලා. ඒ දැඟලන්නේ මහන්ස්වෙන්නේ දරුවෝ වෙනවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියයා වෙනුවෙන්, මෞපියෝ වෙනුවෙන්, නෑදෑයෝ වෙනුවේ ඒ අය වෙනවෙන්නේ මේ මහන්සේ දරූහදාගත්තාම දරුව වෙනි. ඒ ආදි වශයෙන් කල්පනා කරලා බලහම. උදේ පාන්දරින් බත්මල බැදගෙන පිටත්තලාගේ හිල්ල. සමහරකනෙන ගෙට ගදුවෙන් රෑහට ිතර. ඟපත ටික් කෝදගන තියෙන එකක් අන බව කරල වෙහෙස නිසා නිදාගන්නවා. පහෝදවදිත් ඒ චක්කරීමයි. දැන කෝ මංගෙනුවෙන් වැෑවුුණ පෑ බනක් අහපු වෙලාවක් තියෙනවද. බුද්ධ වන්දනා කරපු කාලයක් තියෙනවාද. කුස්සල දහම එකට ඒදුනු වෙලාවක් වෙනම තියෙනවද. එතම මේ මුළල ජීතයේ ෑවෙන් අනු ඉටිනේ. ෝයිතුවොට මගේ ජීවිතෙන් මට ඉඩ ඒක වයිස ගිහිල්ල එත්තන් වෙන්න කලින් තරුණ කාලේ ප්‍රශ්න කරගත්තුත් නෙමේද වටන්නේ. තරුණ කාලේ මට වෙලාක් වකර ගත්ත ත් නෙේද වටි. අනුන් වෙන්විං සෑහෙන කාලයක් වෙන්කරනකොට මංකින්නේ පෑවිසි අතරෙන් පෑ දෙකක්වත්. ඔබ ගෙමම් වෙන් කරගන්න ඥානවන්තය යිට වඩා වෙන් කරන අඩු තරම පෑදකක්ව. ෑ හොඳට බත්ක හන්ඩ භාගිත ව හස බහන්ට කියපු විහ. පෑ හොඳට බුද්ධ වන්දනා කරගන්නට. ඒ මගේ ජීවිතෙයට ලොකු සහනේ හැම වෙලාම පංච සීලයට ගරු කරන්න. එක මේලෝකින් නිත්‍ය සීලේනේ බෞද්ධ අපිට විතරක් නෙමේ ඇමෙරිකාවේ ඉංගලන්තිය අයට පවා ඉස්ලාම් කතෝලික ආදී ුවන්න අ්‍ය ආගමිකෑන්ට පවා සරෝ සාධාරණ සීලේනනි පන්සේල් කියලකට. සිල්ලට ගඩු කරලා මනාව සිිල්රකගාන්. මොකද සිල්රකිඩ ඕන කියන කාරණාව ඕන තරම් ධර්මදේශනනාාවල්ලෝලින් පැහැදිි කළා. මොකටද සිල් ඕනි උපදින තැන වෙනස් කර ගැන්ඩ ඕනන සිල්රකින්ට. උපදින ඇඟ වෙනස් වඩ ඕනන සිල්ර. ආගේකයි කර්මය ගැන සඳහන් කරන කොටේ. බදුරජාණන් වහන්ස දේශනා කළේ කමම යෝනි කියලා. අපි උපදින තැන තීරණය කරන්නේ කවුද කරනය මේ ඇඟතීරණය කළේ කවුදද කරනය කම්මන් සත්්‍යේ විභජති කර්මය තමයි සත්්‍යයා බිදී අපේ ඇඒ කවුරුවත් කැමතිද මේ ජීවිතෙන් පස්සේ මැස්සෙක්වෙෙනද. කතල බලන්නට මේ ජීවිතෙන් පස්සේ අසුචි ගොඩට හල ඉන්න මලකුණක වහල ඉන්න ඉහට බැස්සෙක් වෙන්න කැමතිද කියලා. ගෙමැස්සෙක් වෙන්න කැමතිද කෝදුුරුවි මදුරුවික්ට පුංචි ආවෂයක්ති ඒකත් ගෙවෙනකක් ඉන්න වෙන්න ගොටිකාලාලරන්න වෙන. මදුරුවික් කියලා ඇපතිලා කැමතිද කියලා තමයි තමන්ගගේෙන් අහලා බලටන්නේ. අ ති පාද දෙකට නැති අන්ත අසරන ජීවිතයක් සර්පය ගුතිතිේ අප ුතුවේ නෑනනි කවදාවත් සර්පයයාගේ ජීවිතය කොච්චර අසරන ඇදකෙල්ල දැක්කහම එක්මොට පොල්ලක් කරන්න මරන්න කල්පනා කලා මිසාක් අනි මේ අහිංසකයටට මොනව කණ්ඩ ලබුණත් අපිට වගේ කඩාගණ්ඩෙද ඉරාගණඩද තම්බගණ්ඩද ඇයි අධ්‍යකත න කරන දේවල් සේරම කරන්න වෙලා තියෙන කටින්ම එනිසාි දකිනව ගොදුර කල්ලගත්තා දවස් ගාන ගිලිියෝ ඒකක ගිලලාපහෝ අමාරන්නට වෙන සමාරම ඉතන් වාසරන භාවී තරම කොච්චරද කියලා. එතර ඔබට එහෙම ඇඟක් අම්බ වෙනවාට ඔබ කවදාවත් කැමති දෙමේ සංසා අනුන්න එහෙම ඇඟක් එපාලන ලක ඟක් පාන පෙරේත ලෝක ඇඟක් එ පාන අසුරයකුගේ ඇඟක් එපානන නිරේගාමී ඇඟක් එපානන ඒකින් වැලකන්ඩ මොකද්ද කළ යුදත ඒකින් වලකින්ඩ තමයි සිිල්ර පඩිග. තමන් තමන්ට ආදරී නන් තමන්ට හිතවත් ප්‍රතිපදාවමකද තමන්ට හිතවත් ප්‍රතිපදාව තමයි අංකක සිල්හකි. මම මට හිතවත් කියල කියල පුළුවන් තකොට. අපිට හිතවත් ඕන තරන් ඉන්න පුළුවන්. අපි ඔවුන්ට හිතවත්. ඔවුන් අපිට හිතවත් නමු අපි අපිට හිතවත්ද කියකල්පනා කර හම තාම බොරු කියනවන තාම ප්‍රාණගත කරනවන මේ පන්සිල් තාම උල්ලගනය වෙනවන මම තාම මට හිතවත් නෑ කියලෙ කියලතින. ඒකයි දේශනා කළේ ඇග මේ දිහට බෙදල හැදුවේ කවුද කරමේ. ඒකයික කම්ම යෝනි මං උපදිින තැන තීරණය කරන කරන. කල්්‍යයානංවා පාපකන්නවා තස්සදායාදූ බවිස්සාමීතිී මේ ලෝකි මට තියෙන එකම දායාදය මම කරගත්ත හොඳ හෝවේවා නරක හෝවේවා කරන. කල්්‍යයානකර්ම කරපු අය හොඳ තැන්වල උපදිනවා පාපකරර්ම කරපු තැන්වල. සාාපදින පාප කරන කරපු අය සතරාපායපදනවා එතකට තමන් ගැන හිතන්නලුවන මම මගේ ජීවිතයේ මේ වෙනකොට කල්යාාන කරන කොච්ච රක්කරගෙනද. ඇයි දම්මපද පාලී තව තැනක භාගිතු වාස මතක් කළලා අත්තානං වීපියන් ජඥයා මේ ලෝක ඒඉපදිච්ච හැමෝම තමන්ට ආදරේ. තමන්ට ආදරේ නං රක්කේයා නංසවයක්ක්කි තං ආරක්ෂා කරගණඩ තමන්ගේ ජීවිතේ. රැකගණන්නඩ තමන්ගේ ජීවිතේ. තිනින මං්්‍ය තරං යාමං යාමතුනක් තියෙනවා මේ ජීවිතේ තරුණ කාලයයි මැද මයිසයි සඳැකාලේ. පටිජගගය පණ්ඩිතෝ ඥානවන්තයා මේ කාලතුනින් එකක හෝ තමංවරකනෝ. මේ කාලතුනින් එකක හෝ තමන්ව රකිනව කියල කියහම තරුණ අයිසිගෙනෙකුට තීරණය කරන්න පුළොහන්ද මං අනිවාරෙන් සැඳෑ සමී සිල්ගන්නවා කියලා. ක න්නේ ඔහු සැෑ සේටියයි ලැක ඒ තරුණයට තරුණයට කල්පනා කරන්න පුළොහන්ඳ ම මැදිවී සිල් ලටිනවා කියලා කෞද දන්නේ මැදිවී වෙන ජීවත් ේදී කියලා ආගෙහෙමන මේ ගමන අද පටන්ගන්න වෙනවන්නේ එමනේ ඇයි භාගිතන් වහන්සේ අර්බද්ධය කරත සූත්‍ර වලද යහන් අබූරු ප්‍ර්ණය අජේව කිච්චන් ආතපපා අද කළේතු දෙේ අදම කරන්න ජනඥයා මරණනංසුුව කෞ්ද දාන හෙට මැරයිද කියලා. ඒහින්ද මට මේ තරුණ වයිසර සැඳෑවා සමයට මැදිවියට යනකක් ඉඳ පුළුවන් විද කියල දනේ. ඒකයි අජේව කිච්චාන් ආතත්පා අද කළ යුතු දෙයාද කරට පස්සේ පසුට වැඩි ඉඩි පාක්කිල කියන්නේ. අ ඒ නිසා මේ ලෝකයේ සැලසුම් කරගත්තායි ගහටට ගෘහ ජීවිතය ගත්ත කරන කියලා. ංච කාම එක ජීවිත්තෙන. නවත් තමඟ ජීවිතය මනාව සැලසුන් කරන්න. කළ යුත්ත මොකද නොකල යුත්තමකක්දද කළ යුතු ප්‍රමාණයම කද මට ඇති ප්‍රමාණයම කකද මිලෝකෙට ආපු පලවෙනි කාරණාව පින්ං්‍රැස් කරන එකනේ. ඉති ඒකට බාධාවෙන වැඩපෙල්ිවලවල් පටන්ගත්ත හම මග වයිස ගෙවිලය නොහදන්නෙමනෑ. ගෙවල්ද රුුවල් හදන්ඩුව මටෝනි පිින් කරට. නොතෙමි වහලක් ඇට ජීවත්තේ යම්ගයක් නිර්මාණය කර ගත්තහඳු මට ප්‍රමාණුවත්යල ඥානවන්තය හිතෙනවා. බො මහ විශාලගයක් අිම තත්තුු තුන්නක විතර ලොකු ගයක්තද. දැන් කලපනා කරලා බලන්න වැඩෙන නිවරයි. මේ අස් පස් කරලා අතු න් දසසි කොචරකාලෙක් වැැෙනවාද. ඇම තර මේ වර්මත් පුටුටි අල්මාරි ටික පිහල ඇඳුම් පැළඳම් ටිකාස්ර ඇඳ ඇතිරි ටික ගෝදත තව අලංකාරයට සකස්කර පොයි නොයෙක් වැටවල් පිහල සුද්ද කරලා මේටික කරෙන් අතුගාලි දෙරෙනකට බරුයනවා. ඌයල පිහලා අනිවරටි කරලඉට දවසී වනයි. නමට හැමදාම වෙන්නේ මෙ ලොකුගේ අතුගගා ල් ඇඳම් පැළුම් හෝගල ජීවත්තට. ං උදාහරණයක් මම සඳහන් කළේ අපේ කාල නිකං නාශ්තිිවෙන්තැන අන්තිමට වල්කං කරල කරලා මැරිල ගෙහිල්ල විතරයි තින්නේ. ඉඳ මේ ප්‍රධාන අරමුණ මෙහයාවේ පින්කරරට ඒකට බාධ නොවෙන විදිහෙට අනික් හැමකටය තක්ම කරන්නට ඥානවන්තයා හැමවෙලා ඇත්සුකරවා. ඉ සඳහන් කළ අනාගාරනම්ම කද්ද දුරු කළගේ ඇතිය ගයත් හැරලා අනාගාරයිඒකන ගිහිගේන් ගෙන්ෙන් වෙලාග හිල්ලා. තමන්ගේ ආධ්‍යාත්මක ජීවිතයේ පෝෂ්ණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම කරලා. පංච කාමයට බර කටීතුලිින් ඇත්තවෙලා ඕට රස්සාාවක් කරන්නඩෝන්නේ ඕට කුඹරු හහාන්්ඩෝනෙනෑ අඹුදරූ පෝෂණය කරන්න නෑ මෙ සියල්ලෙන්ම නිදහස් වෙලා ඔහුගේියමකක් කරන්්ඩද ඔුගේ සසර කෙරවල කරගන්න වැඩ පිරිල කොයාන. නමුත් එහෙම ගියත් මම ගිහි ගෙදරින් වෙෙන්වෙලා ඇවිල්ල ටැවිවිදිෙක් බවට පත්වෙලා කියන කල්පනාවතිය ඉලුණනේ. මං කෑම හොයන්නෙනෑ මිනිසු කෑම ගැෙනල්ලලෙන මට ඇදුම් ගණ්ඩෝනෙනෑ නිස ඳු පැල සිරටි ගැල්ල. මට බේත්පයන්ඩ ඇන්ඩ දිහක්නෑ සිවපසේ හම්බ වෙනීම. සේනාසන හම්බ වෙලා තියෙන. ඉ නි මිනිස්සු කෑමවෙලක් ොයාගන්න කොච්චර දුක් පිදිඳනවද. අනිෙක් අයි ඇඳුමක් ගණ්ඩ කොච්චර දුක්කිිඳිනවද. ඇඳුමකට වියදන් නොකර දරමල්ලගේ අවශ්‍යතා සම්පූර්ණ කරකර පරණ ඇඳුමක් ඇඳ ඇද නුත්ක්කායි ෙනියින් කොච්චර කාල ගත කරනවාද. තමන්ගේ සුව පහසුවත් හැරලා දූදරුව වෙනින් කොච්චර මවෞපියෝ කැවෙනවාද. ද මට එහෙම මුකුත් කරන්න තියෙනවාද. න මට සියල්ම් ගෙනල්ල දෙෙනවා. ඒමගේ අම්මද ඒමගේ ඥයදයද ඒමගේ සහෝදරවෙද එන මගේ නෑයොත් නෙමෙනවනං මෞපියොත් නොවෙනවනං සහෝදර සහෝදරියොත් නෙවෙයි නම් ඇයි ඒගුල්ලු මට මේ ගෙනල්ල දෙ? ගිහි ගෙදරින් වෙෙන් වෙලා සංසාලෙන් එතරවෙෙන්ඩ නිවන හොයාගෙන යන්න කෙනෙක් කියලා හිතලා. එතකොට මම ඒකට සාධහරණයක් වෙන්ඩ මේ සියල්ලම ලබමින් මම මගේ ගමනයන් නැත්තන් මං කොහොම කෙනෙක් වෙනවද මම නයට කෑම කන කෙනෙක් වෙනවා මමනු නයට අදිනෙ කෙනෙක් වෙනවා. මම නයට යැපෙන කෙනෙක් වෙනවා මරණින් මත්තේ මට හරකිික වෙෙලා ගෙවන්න වෙනවා. බරාදිින්ද පුළහන් ලොකු ගොෙක් වෙලා ඉපදෙනවා. සව් පසේ දුන්න මිනිස්සුන්ට නයගවවා. ඔටුුවෙක් වෙලා ඉපදිලා හුඟත් බරපට ෝලා බරාදිනවා. බූරුවෙක් වෙලා ඉපදිලා ඇතෙක් අලියෙක් වෙලා ඉපදිලා ඒගොල්ලන්ට නයිගෙවඩ වෙනවා. ඒගොලු මට යමක් දුන්න වෙන විදිහක මංගේි ප යහර තව ද. ගෙදරින් ගියාට වැඩක් නැහැ ඒ ගියා අර්ථය සම්පූර්ණ කරන්න ඕන අර්ථය හොයන් දෝන ඒ අරමුණට අනුව ජීවත්යෙන් ලොනය එකයි අනාගාරූ කලෙකින් ගිහිගේ අත්හැරලග හිල්ල. නන ඇයි ගී එක නුත්තර හොයන් දෝන. අනෝක සාරින් අපපිච්චන් තන් අහම් භූමි බ්‍රාහ්මණන් මකදමිකය ගෙයි නොහැසිරෙන ආසා නැති කළ ඔහු ම කිය නවා බ්‍රහ්ණය කළ මහමණි. අනෝකසාරීෙන් සඳහන් කළා මේ සවදෑරුම් වූ ආයතනයන් හි තෘෂ්ණ වශයෙන් හැසිරීම් නැත්තේ. තෘෂ්ණාවෙන් සවදෑරුම් වූ ආයතන. අපි ආයතන පහක් ගැනසල්ලම තට කළා. මෙදැ දෙකතු වෙන හයව නීපමකද මනස ඇහැ කාන නාසය දීව ශරීරය මනස්ස මින්ද්‍රියන් හය දෙනාගින් අකුසල් සහිත හැසිරීමක් නෑ. තෘෂ්ණ සහිත හැසිරීමක් නෑ. මෙ හැම ඉන්ද්‍රීක ගින්ම තියෙන්නේ. අත් හැරීමේ ලක්ශ. තෘෂ්ණාවෙන් අල්ලගත්ත දෙයක්නෑ. ලැබුණ දේ දැම්පටි බෝජනින් කළලා. එතන ගෙහටීවර. ආය හෙටට තැම්පත් කරගන්න ස්වභාවයක් ඒ ජීවිතය ඇතුළ නෑ. ට නද ලදන්නන්නේ කියෙල කල්පනාව ඒ ජීත තු නෑ මොද ාගිතුන් වහන්සේ පෝසතේ ැන සහ කරන ගොට ගෝපාල පෝසතේ නිගන්ටු පෝසතේ ආරය පෝසතේ කියෙලා කාරතුුණනක පෙරෙනවා. මොකද ගෝපාල පෝසතේ කෙලෙකන්නේ. අද කෑමකෑවට පස්සේ හෙට කන්නේ මොනවාද කියල කලපන කරනවා. ගොපන්ල එහෙමිනි අද ගවි ්ටි තන ගූමියයට අරගනයනවා. ප්‍ර කල්පනා කරන්නේ හෙටට හටද ගෙනන්න කියලා. ඒකට ගැනෙ ගෝපාල පෝසති කියලා. පැවිද දෙක් එහෙම නෑ අද අත්හැරයට පස්සේ අද වැළඳවාට පස්ස. හෙටවලදන්නන්නේ මොනවාදකල් අද කල්පනා කරන්නේ. නම ගීගෙනෙකට එහෙම කල්පනා කරන්න වෙනවා. හෙට ලැබුණ ුතු වලදනද ඒම නත්තං හෙට වේලක් වැලඳවිනෑ කියලා ජීතමට අහමිවෙනි නෑ. ප හරි අපපුරු ජාගක කතාවගත කෝඩිප්‍රතිෝ සියල්ල දන්දීල පැවිදිෙන සසිියල්ලල තැරිය රසි ප්‍රරජ්ජාාවෙන් පැවිදි වෙලාඒෙන එක්කු පස්ථාකය අනත්තකෙන ගුරු හමුදුරරු රසිිරු පිින්ඩසි ගාගෙන යනකොට එක දවසක් එකනකින් වැඩි පු හම්බ අලලනු. ඉට වස උපස්ථායිකඇමකද කළේ. අර ලුණු ටික අදදමශයට ප්‍රයෝජනයට අරගන ඔතල තියලති ලිබා. හෙට හම්බුනාට පස්ෑම හෙට කෑමෝල්ට ලුණු මදිී. වහාම ගිහිල්ල අරන්තිාව ලුණු ටි රණාව ගනල්ල ලුණු මිශ්්‍ර කරලා ආචාරිවරයට අදීල තමනු තන්න බව කළ ආචාරිවරය හනවා කොහෙන්ද ලුණු දෙන්නම කෝටි ගනන් ගත්තරලා මෙයා කියනවා ඊ හම්බිච්ච ටික මඟ ඉතුරුටික පරිස්සං කරල තියලෙ තිබබා. අචරවරයමකද මෙයාගෙන අහනි කෝටි ගනන් ධනය අත්තර ලැවෙල්ල උඹ තන්හාාවෙන් ලළුණුටික ඔතල තිබ්බද කෙලහ. අහු වචිනෙ කොච්චර සරද කෙලාපිට තේරෙන්නේ නෑ හැබැයි අනික් කියෙන කියන ස්වාමීණී ැනට කමන්නන්නේ ච්චට සැරට බයින්ඩ පා කියල. අපට අඇඟක සැර තේරෙන්නේ. නමුත් කෝටි ගානක් දාලාපු කෙනට අයි තේරෙන්නේ ලිුණු ටික තියාගත්ත කියලමට කියේපු කතාව කියලා. අන්ගේ වගේ හෙටමොනෝද කියලා හිතනන්නේ. අදත් හැරල කටයුතු කරනවා. හනෝක සාරීන් කියල සඳහන් ලේකයි. තෘෂ්නාවක් බැදිල්නෑ කිසිම දෙයක් සම්බන්ධී. හෙට ලැබුණත් පඩිහරණය කරන අද තියෙන දේ අධිගීවර කරවා. මත් හැරිල්ල බලහන් කෙනා අපපිච්ච තෘෂ්ණාව නැති කරද. මම කියනවා ඔහු බ්‍රහ්මණි කියලා. ගිහි පැවිද්දංහා කාමාස්වාදයේ විසින් කිසිම එකතවීමක් නැති සවදෑරුන් ආයතනයන් තෘෂ්ණ වශයෙන් හැසරීම ආයතනයන්ගේ නැතිකළ ඔහු බ්‍රහ්මණේ්‍ය ල බාගිතුන් ව හස්සේ නැවතනතාාව ප්‍රකාංශි කරනවා. ඒමන මේ සිිල්වත් ජීවිතය ගුණවත් ජීවිතය ප්‍රඥ්ඥාව පාවිච්චි කරලා මම මෙහාට ආවමකටද කියන කාරණාව තේරුන් අරගෙන ආපුකාරයට සසාධහරණයක් කරන්න ගෙවන ජීවිතයේ එලවයි මෙලවන දෙකම සාර්ථකයි. ජීහිකෙනාගේ ජීවිත එලෙසිම්ම සම්පූර්ණයි ප්‍රැවිදද ජීවිතය එලෙසිම්ම සම්පූර්ණයි. එන අපි මෙලවට ආේ බැඩිවැඩ ඉම් පින් අංකග ඒ හින්දර. මීට වඩා හොඳ තැනෙකට මරණින් මතය අන්න පුළහන් කියල හිතල සතතුවෙන්නඩ පුොහොන් බිදිහට ජීවිතයේ පිනින් පුරුවන්ඩ කටයුතු කරන්න තුනරුවන්ගේ ආශිරුවාදී ඔබ සියලු දෙනාටමි ශක්තියේ දහිරිය භාග්‍ය වාසනාව උදාාවීවා කියලා ආශිරුවාද කරන. මෙවැලි වටිනා ධර්මතේශනා තිනපතාශ්‍රෝණී කිරීමට. අපගේ YouTubeුෝ චනලේ සබස්ක්‍රරයිප් කොට ඉ ඇබි දෙල් සලකුණ කලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණා.